හොඳයි අපි ඊළඟ උදාහරණය කතා කරන්නේ ටිකක් වෙනස් ගන්න. මොකද අපි කලින් කතා කරපු උදාහරණ දෙකම කතා කළේ වාර්ගික වටිනාකම් වෙන ආකාරය. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගන්න යන්නේ ඔය සියලුම කොටස් දීලා අපෙන් අහනවා වාර්ෂික පොලි අනුපාතිකය ගණනය කරන්න කියලා. දැන් මේ හැම ගණකම වාර්ෂික පොලි අනුපාතිකය දුන්නනේ වාට ණය මුදල දුන්නා, වාර්ෂික පොලි අනුපාතිකය දුන්නා, ණය ගෙවන කාලය දුන්නා. ඊට පස්සේ යනවා වාර්ගික වටිනාකම. ඒක තමයි විභාග ප්‍රශ්නයක ස්වරූපය. එකවර අහන්නේ වාර්ගික වටිනාකම. අනෙක් ප්‍රශ්න ස්වරූපය තමයි ණය මුදල දෙනවා, වාර්ගික වටිනාකම දෙනවා, වාර්ෂික ගණන එහෙම නැත්නම් ණය ගෙවන කාල සීමාව දෙනවා. පුතාලයෙන් අහනවා වාර්ෂික පොලි අනුපාතිකය කොහොමද කියලා. මේ වගේ ප්‍රශ්න ස්වරූප දෙකයි මේ පාඩමේ ප්‍රශ්න පාඩමේ ඊනවන ශේෂ ක්‍රමය යටතේ පුතාලට විභාගයට එන්නේ. හොඳයි අපි එහෙනම් බලමු ඔයාලගේ 9 අභ්‍යාසයේ 5 ගාන. 9 අභ්‍යාසයේ 5 ගාන මේකේ මෙන්න මේ විදිහට ගාන විස්තර කරන පුතාලට පුළුවන්. පුතාල ගැච්චු පුත අරගෙන මේක බලන්න. කුමාර් මහතා රුපියල් 12,000 ණය මුදලක් සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කිරීමට ලබාගෙන ඇත. ණය මුදල කීයද? රුපියල් 12,000යි. අපි ලියාගමු ණය මුදල රුපියල් 12,000යි. වාරික ගණන කීයද පුතේ? ගාණේ අපිට කිව්ව වාරික ගණන 6යි. හරිද? ඊට පස්සේ දී දෙනවා වාරිකයක වටිනාකම. අන්න වැදගත් කරුණ. වාරිකයක වටිනාකම රුපියල් 2100යි. දැන් මේක විභාග ප්‍රශ්නයක් වුණා නම් අහන්න කෙනෙක්ම වාර්ෂික පොලි අනුපාතිකය. දැන් පුතාල මේක පුරුදු පුහුණු වෙන එකක් නේ. ඒ නිසා කොටස් වශයෙන් අපි සොයාගත යුතු දේවල් පුතාලව ගන්නට ගයිඩ් කරනවා. මේකේ මෙන්න මේ පාර දිගේ ගිහිල්ලා මෙතනට පොලි අනුපාතිකය දක්වා යන්න පුළුවන් කියලා පුතාලවට මඟ පෙන්වීමක් කරනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ගිහනවා මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස සොයන්න. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස මාසකට ගෙවන ණය මුදල. මාසකට ගෙවන ණය මුදල ණය මුදල රුපියල් 12,000 බෙදීම 6 රුපියල් 2000යි. රුපියල් 2000යි. දෙවෙනි ප්‍රශ්නේ විදිහට පුතේ අහනවා මොකද්ද වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල සොයන්න. වාරික ලෙස ගෙවිය යුතු ගෙවන මුළු මුදල ණයෙන් නිදහස් වෙන්න මෙයා රුපියල් 2100 වාරික කීයක් ගෙවනවද? 6ක්. 2100 වාරික 6ක් වැඩි කරමු. 0.6යි 12යි. රුපියල් 12,600 මුදලක් මෙයා මුළු මුදල විදිහට ගෙවනවා. ඒතර පුතාලට පැහැදිලි. ලබාගත්තු 12,000යි ඔක්කොම 12,600යි. මේ වැඩිපුර ගෙවන 600 කීයද? මොකක්ද? පොලිය. අන්න මාස 6කට ඊනවන ශේෂ ක්‍රමය යටතේ ගණනය කරාට පස්සේ පොලිය තමයි මෙන්න මේ රුපියල් 600 වැඩිපුර අපි ගෙවනවා. හරි. තුන්වෙනි කොටසේ අහනවා ගෙවිය යුතු මුළු පොලිය. තුන්වෙනි කොටසේ අහනවා මුළු පොලිය. මේ ගාන ඇත්තටම අපිට ලේසි. මොකද අපිට තියෙනවා මෙන්න මේ ක්‍රමයට මේ ගාන හදන්න කියලා අපිව මඟ පෙන්වීමක් කරනවා. අඩු කරාම පුතාලට පැහැදිලිව පේනවා රුපියල් 600ක පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. රුපියල් 600. හතරවෙනි එක මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මාස ඒකක ගණන. ඒ කියන්නේ මාස ගණන 6යි. 6 වැඩි කිරීම 7 බෙදීම 2. 6 වැනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මොකද්ද 6 වැනි ත්‍රිකෝණ සංඛ්‍යාව? ආයෙ මම මතක් කරන්න. n වාරයක් n ධන 1 බෙදීම 2. ඔන්න ඔබ තමයි මාසික ගණන හොයන සූත්‍රය. පැහැදිලිද? එහෙනම් 2ට 2 1යි, 6ට 2 3යි, 3වරක් 7 21යි. මාසික ගණන කීයද? 21යි. එහෙනම් පැහැදිලි වෙනවා. ඊළඟට අපි අහනවා මාස ඒකකයකට පොලිය සොයන්න. පස්වෙනි කොටස පුතාලට මතකයි අපි මුළු පොලිය කොහොමද හෙව්වේ? මාස ඒකකයකට පොලිය දන්නව නම් මුළු පොලිය හෙව්වේ කොහොමද?
මාසයකට ඒකට පොලිය වැඩි කරා මාසයකට ගන්න. දැන් අපි දන්නවා මාසයක ගන්න දන්නවා ඒ වගේම මුළු පොලිය ගන්න නිසා අපිට පුළුවන් මාස ඒකකයකට පොලිය හොයන්න කොහොමද 621 න් බෙදලා කියන්න 21 න් බෙදලා එතකොට මෙන්න අපිට මෙතනින් අපිට ලැබෙන මොකක්ද මාස ඒකකයකට ගෙවන්න ඕන පොලිය කීයද කියලා පැහැදිලිද මාස ඒකකයකට ගෙවන්න ඕන පොලිය කීයද කියලා ලැබෙනවා එහෙනම් මේක බෙදමු අපි කොහොමද 621 න් බෙදන්නේ අපි මේක 3 න් බෙදලා දැන් මුලින් තවදුරටත් පුතාලට පැහැදිලි 3 යම එතනට 200යි 20 එකට 3 වා 7යි 200 බෙදීම 7 ඒ කියන්නේ මේක හරියටම පුතාලට පේනවා බෙදෙන්නේ නැහැ කියලා අතේ ඒවා 2යි 2වරක් 14යි 6ක් ඉතිරි 60යි 60ට ඇවිල්ලා 8යි 8වරක් 7 56යි 4ක් ඉතිරි මොසම තිබ්බා 45 5යි 5වරක් 7 35යි මේ විදිහට බෙදෙන්නේ මේ විදිහට යනවා නේ නම් අපි මේක අපි ලියමු 28යි 7 50යි කියලා තියමු ප්‍රශ්නයක් නැහැ 28යි 7 50යි එම නිසා දැන් අවසාන යනවා මොකක්ද වාර්ෂික පොලිය අනුපාතිකය එහෙනම් අපි ලියමු වාර්ෂික පොලිය අනුපාතිකය මේ බලන්න වාර්ෂික පොලි අනුපාතිකය කියන්නේ මෙන්න මේ විදිහට හොඳට බලන්න මෙයා මාසයකට ගෙවන ණය මුදලේ කොටස කීයද මෙතන හේවේ රුපියල් 2000යි ඒ කියන්නේ 2000කට මෙයා ගෙවන්න ඕන කීයක්ද පොලිය මෙන්න මේ ගන්න 28යි 7 50ක් 28යි 7 50ක් 28යි 7 50ක මුදලක් ගෙවන්න 2000ට 28යි 7 50යි එහෙමනම් මේක මාසික පොලි අනුපාතිකයක් වෙනවා 100 න් වැඩි කරොත් මෙතන තියෙන්නේ මාසයකකයකට පොලිය පැහැදිලිද 28යි 7 50 මෙතන තියෙන්නේ මාසකට ගෙවන ණය මුදල මාසයකට ගෙවන ණය මුදලට 28යි 7 50 නම් 100ට බලන ප්‍රතිශතයක් වෙනවා මේ කොටසෙන් කියන්නේ මොකක්ද මාසික පොලිය අනුපාතිකය අපිට ඕන වාර්ෂික නිසා මේ පිළිතුර 12 න් වැඩි කර කියලා ඉකරන්නේ 12 න් වැඩි කර නම් පුතාලට පැහැදිලි මෙහෙම කපල දාමු බිංදු දෙකට බිංදු දෙකයි තව අපි පෙනීම තියෙනවා ලෝ 4යි 4යි 3යි මෙතන 4යි 5යි උඩ පුතාලට පැහැදිලි 28යි 5 ඔය විදිහට තුනෙන් වැඩි කරලා පහෙන් බෙදන්න එනවා 5ට 5 එකයි 28ට මෙතනට 5යි 3ක් ඉදිරි 35ට 5ව 7යි 5යි 7 තුනෙන් වැඩි කරාම 21යි 2ක් ඉදිරි 3වරක් 5 15යි 2යි 17යි 100ට 17.1ක් කියලා එනවා පිළිතුර